සහජීවනයේ ජීවත් වීම උතුම්මය යන්න ශ්‍රී ලාංකික මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවකයේ අවධානයට පාත්‍ර කිරීම අභිලාෂය කොටගෙන මෙම සිනමා කෘතිය නිර්මාණය කර තිබෙනවා. මෙහි වසර 1200ක පමණ ශ්‍රී ලාංකීය අතීතයක් ප්‍රතිනිර්මාණය කර තිබීම විශේෂත්වය. අරාබි, පර්සියානු, දෙමළ, මුස්ලිම්, පෘතුගීසි, ලන්දේසි මෙන්ම ඉංග්‍රීසි යුගවලදී දේශයන්නිතාවන්ට සිදු බලපෑම මෙමගින් විදහා දැක්වෙනවා. රාජකාරී ක්‍රමයේ මත පදනම්ව දෙවන රාජසිංහ රජු විසින් මුස්ලිම් පරපුරක් වෙත ලබා දුන් තානාපතිලාගේ ගෙදර නම්බුනාඹය සොයා යන පර්යේෂණ කණ්ඩායමක් වටා කතාව ගොඩනැගී තිබෙනවා. රොෂාන් රවීන්ද්‍ර, හිමාලි සිරිවර්ධන, සචිනි අයන්ද්‍රා, සාරංග දිසාසේකර, උමාලි තිලකරත්න, සූර්යා දයාරුවන්නතුළු ශිල්පීන් රසක් රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. මෙහි කැමරා අධ්‍යක්ෂණය සුමින්ද අරුණලුගෙන්. ජාතින් අතර සිත නිවන සංවිධාවරගත් තානාපතිලාගේ ගෙදර චිත්‍රපටයේ තිර රචනයද සිදු කර ඇත්තේ නලින් මාපිටිය විසින්. කතෝලික ආගම ඇදහිීමට තිබෙන්න අවශ්‍යයි. ගෝසිරි මවන්නේ ගෝඩලියන් සල්පිල් මතනික විසිතුරු මවන්නේ. කාලීන අවශ්‍යතාවයක් සම්පූර්ණ කරලා තිබෙනවා එම චිත්‍රපටිය. ජාතීන් අතර සමගියෝගණයකට සංවිධාගොඩනැගීමට ඓතිහාසික තොරතුරු සමග වර්තමානයේ තිබෙන වගකීම් සහ යුතුකම් පැහැදිලිව සමාජයට දෙන ඉතාමත් හොඳ පණිවිඩයක්. අදට අවශ්‍ය චිත්‍රපටියක් නිසා මෙවැනි නිර්මාණ තව තවත් අවශ්‍යයි. අපේ සංවිධාව සමගිය ශක්තිමත් කරමින් සෑම කෙනෙකුටම සහෝදරත්වයෙන් ජීවත් වීමේ සමාජයක් ගොඩනගන්න ඒ කාර්යයට මේ චිත්‍රපටයේ විශාල ශක්තියක් සහ මඟපෙන්වීමක් වෙලා තිබෙනවා.